ආයි බොවන් පහසු වෙනේ දුවලා පුතාලා මේ වෙනකොට මව්බස විශේෂ සම්බන්ධයෙන් ගොඩාක් දේවල් දැනගෙනයි ඉන්නේ ඉතින් මේ දැනගත්ත දේවල් නැවත නැවත මතක් කිරීමක් තමයි මේ දවස්වල අපි කරන්නේ අද දවසේ දුවලා පුතාලත් එක්ක අපි කරන මේ ක්‍රියාකාරකම් මේට පෙර ඔබ කරන ලද ක්‍රියාකාරකම් තමයි නමුත් අද දවසේ අපි ඒ මේට පෙර ඔබ ඉගෙන ගන්න ලද ඒ මව්බස විෂයට අදාළ අද කතා කරන මේ විෂය කරුණු ටික ඉතාම වැදගත් වෙන්නේ ඇයි කියන එක පිළිබඳව මම කැමති දොලා පුතාලාට මුලින්ම ටිකක් අවබෝධ කරලා දෙන්න. දොලා පුතාලා සෑම මොහොතකම අලුතෙන් යමක් දැනගන්න කැමති. දැනගන්න ඔබ ආසයි. එහෙම දැනගන්න ඔබ විවිධ දේවල් කරනවා. මොනවද කරන්නේ? ඔබ පොත්පත් කියවනවා. ඒ වගේම පත්තර කියවනවා. පුවත්පත් කියවනවා. ගුවන් විදුලියේ එහෙම නැතිනම් රූපවාහිනියේ ප්‍රවෘත්ති වලට සවන් දෙනවා. පුවත්පතක් හෝ පොතක් හෝ කියවන්නට පෙර ඔබ ළඟ තියෙන දැනුමට වඩා වැඩි දැනුමක් ඔබ ලබාගෙන තමයි ඒ පුවත්පත හෝ පොත කියවා අවසන් කරන්නේ. ඒ වගේම ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ ප්‍රවෘත්තියකට ඔබ සවන් දෙන්නට පෙර තියෙන තත්වයට වඩා වැඩි අවබෝධයක් ඇතුව තමයි ඔබ ප්‍රවෘත්ති විකාශයෙන් පසුව එතනින් නික්ම යන්නේ. මේවා මෙහෙම වෙන්නේ ඇයි? ඔබ පොතක් කියවන විට, පුවත්පතක් කියවන විට ඉතාම අවබෝධයෙන්, ඉතාම ඕනෑකමින් ඔබේ අවශ්‍යතාවයක් සේසිතා එම කටයුත්ත සිද්ධ කරනවා. ඒ වගේම තමයි ඔබ ප්‍රවෘත්තියකට සවන් දෙන විටත්. පුතේ, ඔබ මේ විදිහට පොත්පත් කියවනකොට එහෙම නැත්නම් ප්‍රවෘත්තියකට සවන් දෙනකොට ඔබේ අවධානය යම් විදියකින් වෙනතකට යොමු වුණොත් මොකක්ද වෙන්නේ? ඔබ හිතන්න ඔබට එහෙම අවස්ථා උදා වෙලා නැද්ද? ඔබ කියවන ලද පොතේ පිටුවක් කියවනකොට ඒ පිටුවේ තියෙන වචන දෙකක් තුනක් මඟහැරුණොත් ඔබට පුළුවන් ද ඔබ කියවන ලද පොතේ ඒ පිටුවල තියෙන අර්ථය එයින් කියන දේ අවබෝධ කරගන්න? ඇතැම් විට සමස්ත අර්ථය ඔබට තේරුම් ගන්නට බැරි වෙනවා, අපොහසත් වෙනවා ඔබ ඔබට මඟහැරෙන එම වචන දෙක තුන නිසා. ඉතින් පුංචි කාලයේ සිටම දුවලා පුතාලා පුහුණු වෙන්න ඕන යමක් කියවා නිවැරදිව අවබෝධ කරගන්නේ කෙසේද යන්න පිළිබඳව. පහසේනේ දුවලා පුතාලාට මේ පුහුණුව ලබා දෙන්නට තමයි අද දවසේ අපි මේ විදියට ගුරු ගෙදරට දුවලා පුතාලා හමුවට ආවේ. බලමු අද අපි මොනවද කතා කරන්නේ කියලා. මේ බලන්න. ඡේදයකට සවන් දෙමු, ප්‍රතිචාර දක්වමු. ඡේදයකට සවන් දෙමු, ප්‍රතිචාර දක්වමු. අද එහෙමනම් ඡේදයකට සවන් දී ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි දුවලා පුතාලත් එක්ක අපි කතා කරන්නේ. මම මුලින්ම දුවලා පුතාලට සඳහන් කරා අපි මීට පෙර ඉගෙන ගත්ත දෙයක් තමයි නැවතත් මේ කතා කරන්නේ. ඒ නිසා ඔබ ඉගෙන ගත්ත මේ දේවල් නැවත පුනරීක්ෂණය කිරීමක් තමයි අද දවසේ සිද්ධ කරන්නේ. අලුතෙන් දැනුමක් ලබා දෙනවට වඩා ලබා ගන්නා ලද දැනුම කොහොමද ක්‍රියාවේ යොදවන්නේ කියන එක පිළිබඳව අලුත් කරුණු රාශියක් ඉගෙන ගන්න අද මේ ක්‍රියාකාරකම් වල සම්බන්ධ වන දුවලා පුතාලට පුළුවන්. අද අපි දුවලා පුතාලත් එක්ක සිදු කරන්නේ ඡේදයකට සවන් දී නිවරදිව ප්‍රතිචාර දක්වන ආකාරය. මේ ප්‍රතිචාර දක්වීම අද දවසේ අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඡේදය ඇසුරෙන් අසනු ලබන ප්‍රශ්නවලට නිවරදිව පිළිතුරු ලබා දීම තුළින්. නැවතත් අපි මතක් කරගනිමු ඡේදයකට සවන් දෙන විට ඡේදයක් කියවන විට මොනවද අපි ළඟ අපි දිනු කරගත යුතු දේවල් කියා. අප විසින් ඡේදයක් කියවනවා නම් අපේ අවධානය ඒ ඡේදය කෙරෙහි පමණක් තියෙන්නට ඕන. ඒ වගේම ඒ ඡේදයේ තියෙන සෑම වචනයක් කෙරෙහිම අපේ අවධානය යොමු වෙන්නත් ඕන. සෑම වචනයක්ම අපි කියවන්න ඕන. දුවේ පුතේ, ඔබ දන්නවා ඡේදයක විරාම ලක්ෂණ විවිධ විරාම ලක්ෂණ තිබෙනවා. මෙම විරාම ලක්ෂණ වලින් විවිධ අර්ථ ගැන්වෙනවා. ඒ අර්ථ ගැන්වෙන ආකාරයට, ඒ අර්ථ ඉස්මතු වන ආකාරයට මේ විරාම ලක්ෂණ වලට අවනතව අපි කියවන්නටත් ඕන. ඔබ දන්නවනේ අක්ෂර වර්ග තියෙනවා. මහා ප්‍රාණ අක්ෂර තියෙනවා. සංයක අක්ෂර තියෙනවා. අල්ප ප්‍රාණ අක්ෂර තියෙනවා. මේ ඡේදයේ ඇතැම් වචන වලට මෙවැනි අක්ෂර යොදන්නේ ඒ අක්ෂර තුලින්ම පමණයි එහි අර්ථය ඉස්මතු කරන්නට පුළුවන්. එම නිසා ඔබ
देख तुन हतर पहा श्रेणी वलदी वचन उच्चारणे पिलीबंधव अक्षर उच्चारणे पिलीबंधव मन अवबोधयाक लबागत्ता मेन मेक तम अवस्थाव ओब इगनगत्त ए निवरदी अक्षर उच्चारणय भावितेट गन्न अद दवसे दुलापुतलाट अपि मे लबा देन चेद मुलिन्म अपि ओबट सवन देन्नटय सलस्वान्नी इन अनतुरु ओबट पुलुवान् चेदे निवरदिव कियवन्न चेदेक तियेन सैम वचनयक्म अपट वैदगत् तव देयक् ओब दन्नवा चेदयक् कियवन विट ඔබලඟ අලුත් දේවල් ගොඩ නැගෙනවා මොනවද ගොඩ නැගින්නේ ඇතම් විට ඔබේ මුහුණට සිනහාවක් එනවා ඔබේ මනසට සතුටක් දැනෙනවා මේ සිනහව මේ සතුට ඇතම් විට ඔබට බියක් දැනෙන්නටත් පුළුවන් ඇතම් දරුවෝ ඡේදයේ කියවලා බොහොම දුකින් ඉන්නවා මේ තත්වයන් මේ මානසික තත්වයන් ඔබ තුල ඇති කරන්නේ මේ ඡේදයේ තියෙන වචන මේ වචන වලින් කුළු ගැන්වන අර්ථය විසින් තමයි දුල පුතාලා තුල මෙහෙම වෙනසක් ඇති කරන්නේ ඉතින් මෙන්න මේ විදිහට ඡේදයේ තියෙන අර්ථයට අනුව ඔබේ ඉරියව් වෙනස් කර ගනිමින් කියවීම තුලින් තමයි පුළුවන් වෙන්නේ පුතේ ඡේදයට නිවැරදිව ප්‍රතිචාර දක්වන්න. අද දවසේ නම් ඡේදයේ අසුරින් අසුරු ලබන ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු සපයන්න පුළුවන් වෙන්නේ මේ ඡේදයේ තියෙන සමස්ත අර්ථය ඉතාම හොඳින් අවබෝධ කරගත්තොත්. කොහොමද අපි මේක අවබෝධ කරගන්නේ? හොඳින් කියවන්න, නිවැරදිව උච්චාරණය කරන්න, සෑම වචනයක්ම අවධාරණය කරමින් කියවන්න, ඒ වගේම ඡේදයේ කියවන මොහොතේ ඔබේ අවධානය වෙනතකට යොමු කරන්නේ නැතුව ඡේදයේ කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් කියවන්න. ඡේදයේ කියවනකොට මේ ඡේදයේ තියෙන වචන වලින් අපි යනවා අමුතුම ලෝකයකට. අපේ හිතේ අපි කියනවා චිත්ත රූපම වෙනවා කියලා. ඒ කියන්නේ මොනවද? සතෙක් ගැන කියනවා නම් පින්තූරයක් නෙවෙයි අපි කියවන්නේ. අපි කියවන්නේ වචන. මේ වචන තුලින් අපට ඒ සතා පිළිබඳව සිතුවිල්ලක්, සතා පිළිබඳ රූපයක් අපේ මනසේ මැවෙනවා. මේ විදිහට චිත්ත රූප මවා ගනිමින් සිතින් අපි කියවන දේ පිළිබඳව රූප මවා ගනිමින් කියවනකොට අපට පුළුවන් ඉතාම හොඳින් මේ ඡේදය අවබෝධ කරගන්න. මුලින්ම මම දුවල පුතාලාට පෙන්වන්නේ අහන්න සලස්වන්නේ අපි ඔබට පසුව ලබා දෙන ඡේදයේ පින්තූර කිහිපයක්. මේ ඡේදයෙන් කියවන දේ වඩා හොඳින් අවබෝධ කරගන්න ඔබට පුළුවන් මේ රූප රාමු දෙස බලන්න. ඇතැම් විට මේ කියන දේවල් චලන රූප විදියට දුලපුතලට දැක ගන්නත් පුළුවන්. ඔබට මේවා කියවන විට මේ රූප පෙනෙන්නේ නැහැ. නමුත් ඔබ මනසේ මවා ගන්නට ඕන. ඔබේ මනසේ මවා ගන්නේ මෙවැනි රූපයයි අපි හිතනවා. දැන් අපි මේ ඡේදයට ඉතා හොඳින් සවන් දෙමු. හොඳින් සවන් දෙන්න නම් ඔබේ දෙසවන් දැන් තියෙන්න ඕන මේ හඬ කෙරෙහිම පමණයි. දැන් දුලපුතලා සියලු දෙනාම සූදානම් නේද? දුලපුතලා සියලු දෙනාම දැන් සූදානම් නේද? මේ ඡේදයට සවන් දෙන්න. මේ ඡේදයෙන් කියවන දේ පිළිබඳව චිත්‍ර රූප මවා ගන්න පුළුවන් විදිහේ දර්ශනයක් තමයි දැන් දුලපුතාලට පෙන්වන්නේ. මේ බලන්න. අප රිංගු ගඟ අද්දර කැලේ එක පැත්තක අහස අල්ලන්නට මෙන් ඉහළ නගින්නේ කඳු ගැටයක් දිසාය. ඒ කඳු ගැටය මුදුනේ දැවැන්ත කළු ගලක් ඇත. එය අපේ ගම දෙස බලා සිටින අද්භූත මිනිසෙකු වෙන්න. කුඩා කල මේ ගල් පර්වතය අප සිත බියෙන් තැටි ගැන්වීය. හැන්දෑවට මේ ගල මුදුනට මලානික අවුරැල්ලක් වැටේ. එය රාසිගේ අවුව යැයි වැඩිහිටියෝ කීහ. රාසි ඒ ගල මත්තෙහි වී වනා වේලන්නේ ඒ වේලාවට යැයි ඔවුහු අපට කියා දුන්හ. ඒ නිසා අප කඳු මුදුන දෙස වැඩිපුර බැලුවේ නැත. වැරදිලාවත් බැලුවේ නම් අප තුල ඇති වූයේ රාසිය දුටුවා හා සමාන තැතිගැන්මකි. නෑ, දුවල පුතාලා ඡේදයකට සවන් දුන්නා. ඉතාම කෙටි ඡේදයක්. වාක්‍ය කිහිපයක් පමණයි තිබුණේ.
බලන්න මේ ඡේදයේ කියවනකොට මොනවද දූලා පුතාලාගේ හිතට ඇති වුණු හැඟීම් ඔබට සතුටක් දැනුණාද ඔබට දුකක් දැනුණාද මම හිතන්නේ මේ කියන හැඟීම් නෙවෙයි ඔබට ඇති උනේ ඇඟ කිලිපොලා යන ඇඟ හිරිගඩු නංවන සිතුවිල්ලක් දූලා පුතාලාට දැනෙන්න ඇති ඔබට දැනුණා නේද පුතේ බිය මේ බිය කියන සිතුවිල්ල දූලා පුතාලා තුල ඇති කලේ මේ ඡේදයේ තිබුණු වචනවලි බලන්න අద్භූත මිනිසෙකු වෙන්න මේවා මේ විදිහට කියවනකොට දූලා පුතාලාට කවදාවත් නොදැක්ක අපේ හිතට බිය ගෙන දෙන පුදුම සහගත ඇදහිය නොහැකි යමක් සිතේ මැවෙනවා ඉතින් මෙන්න මේ සිතුවිලි මේ හැඟීම් දූලා පුතාලා තුල ඇති කරන්නේ ඡේදයේ තිබුණු වචනවලි මේ වචන ලියන්න යොදා ගන්න අකුරු වලින් මේ අකුරු වලින් මේ වචන වලින් නිවැරදිව ඒ අර්ථයන් මතු කර ගන්න නම් අපි මේවා කියවනකොට නිවැරදිව කියවන්න ඕන රහසිය ඔබ දැක තිබෙනවාද රහසියක් නැහැ නමුත් මේ ඡේදයේ ගඟ අද්දර කැලේ සෝමවීර සේනානායකයන් විසින් මතු කරන මේ පරිසරයේ කිසි දිනක රහසිය නොදැක්ක දුවලා පුතාලට රහසියක් පිළිබඳව හැඟීම් මාත්‍රයක් ලබා ගන්න පුළුවන් මේ බලන්න අපේ භාෂාවේ තියෙන අපූර්වත්වය අපට පුළුවන් වචන වලින් කිසි දින නොදැක්ක දෙයක් ඔබ හමුවට ගේන්න මේ ගේන්න නම් අපි නිවැරදිව ඒ සඳහා ගැළපෙන වචන භාවිත කරන්න ඕන වචන භාවිත කරාට ප්‍රමාණවත් නැහැ මේවා කියවන පාඨකයන් අපි නිවැරදිව ඒවා කියවන්නටත් ඕන දැන් ඡේදය පිළිබඳව යම් අවබෝධයක් දුලා පුතාලට තිබුණා මේ ඡේදයෙන් කියන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔබ තුළ දැන් අපි අර මුලින් කිව්ව චිත්ත රූපයක් මැවිලායි තියෙන්නේ දැනටමත් දූලා පුතාලා දිහා ඒ අద్භූත මිනිසෙකු වැනි දවැන්ත කළු ගල බලන් ඉන්නවා ඔබේ සිතේ නැවත නැවත මේ සිතුවිලි මැවෙනවා දැන් ඔබට මෙවැනි අවස්ථාවන් උදා වෙන්නේ පාසලේදී අපේ දූලා පුතාලාට විවිධ ඇගයීම් කරන්නට සිද්ධ වෙනවා ඔබේ ගුරුතුමා ගුරුතුමිය ඔබට ඡේද ලබා දීලා ඔබේ අවබෝධය බලන්න ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න කිහිපයක් දෙනවා ඉතින් මේ ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලබා දෙන්න නම් ඔබ මේ හොඳින් කියවන්න ඕන කියවලා මේ අර්ථය පිළිබඳව ඔබට ඉතාම පහසු ආකාරයේ අවබෝධයක් ලබා ගන්නට ඕන ගුරුතුමා හෝ ගුරුතුමිය ඔබට ලබා දෙන්නේ මෙන්න මේ ආකාරයට අපි දැන් එහෙම ඡේදයක් බලමු අප රිංගු ගඟ අද්දර කැලේ එක පැත්තක අහස අල්ලන්නට මෙන් ඉහළ නගින්නේ කඳු ගැටයක් තිසාය ඒ කඳු ගැටය මුදුනේ දැවැන්ත කළු ගලක් ඇත එය අපේ ගම දෙස බලා සිටින අద్භූත මිනිසෙකු වන්න කුඩා කල මේ ගල් පර්වතය අප සිත බියෙන් තැති ගැන්වීය හැන්දෑවට මේ ගල මුදුනට මලානික අවුරල්ලක් වැටේ එය රාසිගේ අවුව යයි වැඩිහිටියෝ කීහ රාසි ඒ ගල මැත්තේහි වී වනා වේලන්නේ ඒ වේලාවට යයි ඔවුහු අපට කියා දුන්හ ඒ නිසා අප කඳු මුදුන දෙස වැඩිපුර බැලුවේ නැත වැරදිලාවත් බැලුවේ නම් අප තුල ඇති වූයේ රාසිය දුටුවා හා සමාන තැති ගැම්මකි දැන් දූලා පුතාලා මේ ඡේදය හොඳින් කියවන්නට ඇති ඔබ එය කියෙව්වා මීට පෙර ඔබ මීට සවන් දුන්නත් දූලා පුතාලත් කියෙව්වේ ඔබට හඬ ඇහුණු ආකාරයෙන්මද ඔබත් වචන උච්චාරණය කළේ ඒ ආකාරයෙන්මද එහෙම වුණා නම් ඔබටත් පුළුවන් මේ ඡේදයේ තියෙන අර්ථය පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ලබා ගන්න දැන් බලන්න පුතේ අපි මීට පෙර අහලා නැති වචන මේ ඡේදය තුල තිබුණා මීට පෙර අපි ශබ්ද කරන්නට අපොහසත් වුණු වචන මේ ඡේදය තුල තිබුණා. ඒ වචන නිවැරදිව උච්චාරණය කළාම ශබ්ද කළාම ඒයින් කියවෙන අර්ථය නිසා අපේ සිත් තුළ විවිධාකාර හැඟීම් ඇති කළා. ඇත්තටම දූලා පුතාලා තුළ තැතිගැන්මක් ඇතිවන ස්වභාවයක් මේ ඡේදයේ තිබුණු වචනවල තිබුණා. ඉතින් දැන් ඔබ ඡේදය කියෙව්වා. මේ කියවපු ඡේදය කොයිතරම් දුරට ඔබ අවබෝධ කරගත්තාද යන්න පිළිබඳව අපි මැන බලන්නේ මේ අසුරෙන් දූලා පුතාලට ලබා දෙන ප්‍රශ්න කීපයකට ඔබ ලබා දෙන පිළිතුරු දෙස බලා ඔබ හොඳින් අවබෝධ කරගන්න ඕන ඉතා වැදගත් කරුණක් තියෙනවා
ඡේදයක් ආශ්‍රයෙන් පිළිතුරු ලියන්න කිව්වහම දුවේ පුතේ ඇතැම් විට ඔබට ලබා දෙන උපදේශයේ මෙහෙම කියනවා පහත සඳහන් ප්‍රශ්න සඳහා පිළිතුරු ඡේදය ඇසුරින්ම ලියන්න ඡේදය ඇසුරින්ම ලියන්න කිව්වහම ඔබ ඡේදයේ තියෙන වචනමයි එම අකුරුමයි යොදා ගන්නට ඕන එම අකුරු වලින් එම වචන වලින් පිළිතුරු ලියන්න පුළුවන් විදිහේ ප්‍රශ්න පමණයි ඒ ඇසුරින් අපි අසන්නේ අද දුවලා පුතාලාගේ අවබෝධය බලන්න ඡේදයක් කියවා නිවැරදිව අවබෝධ කරගත්තාද යන්න අපට වටහා ගන්න අපි දුවලා පුතාලාට ප්‍රශ්න කීපයක් දෙනවා නැවත නැවත ඡේදය කියවන්න ඕන ඡේදයක් කියවනකොට අනවශ්‍ය කලබලයක් අවශ්‍ය නැහැ ඔබට පුළුවන් වේගයෙන් කියවන්න විරාම ලක්ෂණ වලට අවනතව කියවන්න දැන් මම දුවලා පුතාලාට මෙම ඡේදය ආසෙන් ප්‍රශ්න කීපයක් දෙනවා බලන්න ඔබට මේ සඳහා පිළිතුරු ලබා දෙන්න පුළුවන්ද කියලා මෙන්න මේක තමයි දුවලා පුතාලාට දෙන පළමු ප්‍රශ්නය. කඳු ගැටය මුදුනේ තිබෙන්නේ කුමක්ද? කඳු ගැටය මුදුනේ තිබෙන්නේ කුමක්ද? එකවරම ඔබට පිළිතුරක් ලබා ගන්නට අපහසු නම් ඔබ ඡේදය කියවන්න. දැන් සමස්ත ඡේදයේම කියවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ ඡේදය කියවන්නේ එක ප්‍රශ්නයක් සඳහා පිළිතුරු සොයා ගැනීමේ අරමුණින්. එහෙමනම් අපි ඡේදයේ මේ ප්‍රශ්නයට අදාළ පිළිතුර ලබා ගන්නට තියෙන කොටස පමණක් කියවමු. එය සමස්තයේ දේශ බලා ඔබට පුළුවන් මෙම ප්‍රශ්නයට ගැළපෙන පිළිතුර තියෙන කොටස විතරක් තෝරා ගන්න. මෙන්න දුවලා පුතාලාට ඒ සඳහා අපි දෙනවා උදව්වක්. මෙන්න මේ කොටසෙන් අපට පුළුවන් මේ ප්‍රශ්නය සඳහා පිළිතුරක් හොයා ගන්න. බලන්න. අප රිංගු ගඟ අද්දර කැලේ එක පැත්තක අහස අල්ලන්නට මෙන් ඉහළ නගින්නේ කඳු ගැටයක් නිසාය. ඒ කඳු ගැටය මුදුනේ දැවැන්ත කළු ගලක් ඇත. එය අපේ ගම දෙස බලා සිටින අද්භූත මිනිසෙකු වෙන්න. ප්‍රශ්නේ තමයි කඳු ගැටය මුදුනේ තිබෙන්නේ කුමක්ද? අත උස්සලා පිළිතුරක් දෙන්න පුළුවන්ද? කඳු ගැටය මුදුනේ තිබෙන්නේ කුමක්ද? ඉහත ඡේද කොටසේම මේ සඳහා පිළිතුරක් තියෙනවා. බලන්න. ඔබ තේරුවේ මෙහෙම පිළිතුරක්ද කියා? ඡේදයේ ඇසුරින්මයි අපි දැන් මේ පිළිතුර ගන්නෙ. කඳු ගැටය මුදුනේ තිබෙන්නේ කුමක්ද? දැවැන්ත කළු ගලක්. අපි පිළිතුර ලියනවා දැවැන්ත කළු ගලක්. කොහෙන්ද පුතේ අපි මේ පිළිතුර හොයාගත්තේ? අපට ලබා දුන් ඡේදයේ ඇසුරින්මයි. බලන්න අපේ පිළිතුරෙත් ඡේදයේ තියෙන කොටසෙත් වෙනසක් නැහැ. එම අකුරු වලින්ම ඒ ආකාරයට පද බෙදමින් අපි නිවැරදිව එම ප්‍රශ්නයට ඡේදයේ ඇසුරින් පිළිතුරක් සැපෙව්වා. තවදුරටත් ඔබේ අවබෝධය බලන්න අපි දෙනවා මෙවැනි ප්‍රශ්නයක්. මේ බලන්න. හැන්දෑවට ගල මුදුනට වැටෙන අවුරැල්ල වැඩිහිටියන් හඳුන්වන්නේ කුමන නමකින්ද? හැන්දෑවට ගල මුදුනට අවුරැල්ලක් වැටුණා. ඒක වැඩිහිටුව හැඳින්වුවා විශේෂ නමකින්. දැන් මෙම ප්‍රශ්නය සිහියේ තියාගෙන මීට අදාළ පිළිතුර ලබා ගන්න පුළුවන් කොටස පමණක් ඔබ ඡේදයෙන් කියවන්න. මෙන්න මේ කොටසෙන් ඔබට පුළුවන් පිළිතුරක් හොයාගන්න. කුඩා කල මේ ගර්පාලරතය අපසිත බියෙන් තැතිගැන්වීය. හැන්දෑවට මේ ගල මුදුනට මලානික අවුරැල්ලක් වැටේ. එය රාසිගේ යව්ව යැයි වැඩිහිටියෝ කීහ. රාසි ඒ ගල මතෙහි වී වනා වේලන්නේ ඒ වේලාවට යැයි ඔවුහු අපට කියා දුන්හ. දැන් හරි පැහැදිලි ඡේදයේ තියෙනවා අපේ ප්‍රශ්නට අදාළ පිළිතුර. හැන්දෑවට ගල මුදුනට වැටෙන අවුරැල්ල වැඩිහිටියන් හැඳින්වුවේ කුමන නමකින්ද? බලන්න ඡේදයෙන් ඔබට හමු වුණේ මේ පිළිතුරද කියා. අපි ඉරක් ඇඳලා තියෙනවා රාසිගේ අවුව කියා. අපි එහෙමනම් ඡේදයෙන් සොයාගත්ත මේ පිළිතුර අපේ ප්‍රශ්නයට ලියනවා මෙන්න මේ විදිහට පිළිතුරක් ලෙස රාසිගේ අවුව. අනවශ්‍ය වචන වැඩිපුර කොටස් එකතු කිරීමක් අපි කරන්නෙත් නැහැ. අපට අවශ්‍ය දේ පමණමයි අපි ඡේදයෙන් තෝරාගෙන පිළිතුර හැටියට සපයන්නට ඕන. අපි ඔබේ අවබෝධය තවදුරටත් තහවුරු කරන්න තවත් එක ප්‍රශ්නයකට යනවා. මේ බලන්න. කඳු ගැටය මුදුනේ ඇති කළු ගල පෙනෙන්නේ කුමන ආකාරයෙන්ද? ඔබට තැතිගැන්මක් ඇතිවන ආකාරයට, ඔබට බිය උපදවන ආකාරයට මේ අපි ඡේදයේදී කියෙව්වා. දැන් එය අමතක නම් නැවතත් ඔබ ඡේදයේ එම කොටස කියවා ගන්න. මෙන්න මේ කොටසෙන් ඔබට පුළුවන් ඒ සඳහා පිළිතුරක් හොයා ගන්න. හෙමින් කියවා ගන්න ඡේදය ඔබ නිහඬව. ඡේදය කියවලා ඔබ මේකට ගැළපෙන කොටසට යටින් ඉරක් අඳින්න ඡේදයේ තිබෙන. අපි බලමු ඔබ සැපයෝ පිළිතුර නිවැරදිද කියා. දැන් කාලය ඇති.
බලන්න කඳු ගැටයේ මුදුනේ ඇති කළු ගල පෙනෙන්නේ කුමන ආකාරයෙන්ද යන්නට ඔබ දුන්න පිළිතුර මෙයද කියා අපේ ගම දෙස බලා සිටින අද්භූත මිනිසෙකු අපේ ගම දෙස බලා සිටින අද්භූත මිනිසෙකු ආකාරයෙන් තමයි ඔබට කළු ගල පෙනෙන්නේ ඔබ ලිව පිළිතුර අපි නිවැරදිද කියලා බලමු අපේ ගම දෙස බලා සිටින අද්භූත මිනිසෙකු ලෙසිනි පුතේ ඡේදේ නැති වචනයක් අපි මේකට ඇතුළත් කරා ඒ තමයි ලෙසිනි යන්න බලන්න ප්‍රශ්නය කඳු ගැටේ මුදුනේ ඇති කළු ගල පෙනෙන්නේ කුමන ආකාරයෙන්ද මේ ආකාරයෙන්ද යන ප්‍රශ්නයට ගැළපෙන නිසායි අපි ලෙසිනි යන වචනය ඇතුල් කරේ මේ ප්‍රශ්නයට ගැළපෙන පිළිතුර තිබුණේ ඡේදයේ ප්‍රශ්නයට පිළිතුර ගලපන්නට අවශ්‍ය නිසා අපි ලෙසිනි යන පදයක් මේකට ඇතුල් කළා මේකට එක් කළා එය නිවැරදි අපි තම අවස්ථාවකට යමු මෙන්න මේ ප්‍රශ්නය ගල මුදුනට මලානික අවුරල්ලක් වැටෙන්නේ කුමන වේලාවටද ඡේදය ඉතා පැහැදිලිව මේ සඳහන් වුණා මේ බලන්න මේ කොටසෙන් අපට පුළුවන් පිළිතුරක් හොයාගන්න මොකක්ද ඔබ සැපයූ පිළිතුර ඡේදය ඔබ ඉරක් අඳින්න එම කොටසට යටින් ඔබ ඉරි ඇඳෙත් මෙන්න මේ පිළිතුරද කියා බලමු අපි ගල මුදුනට මලානික අවුරල්ලක් වැටෙන්නේ කුමන වේලාවටද හැන්දෑවට අපි ඡේදයෙන් තෝරාගත්ත මෙය අපේ ප්‍රශ්නයට ලියනවා පිළිතුරක් ලෙස හැන්දෑවට බලන්න මේ ඡේදයේ ඔබේ අවබෝධය මනින්න මෙන්න මේ විදිහේ ප්‍රශ්න දූලා පුතලගෙන් අහන්න පුළුවන් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන විට නැවතත් ඔබට අපි කියන්නේ ඡේදයේ ඇසුරින්ම පිළිතුරු ලබා දෙන්න ඡේදයේ තිබෙන වචනම එම අකුරුම ඔබේ පිළිතුරු සඳහා යොදා ගන්නට අවශ්‍යයි හොඳයි පුතේ තව එක ප්‍රශ්නයක් දූලා පුතලට දෙනවා මේ ඡේදයේ ආශ්‍රයෙන්ම මෙන්න මේ ප්‍රශ්නයටත් ඔබට නිවැරදිව පිළිතුරු සපයන්නට පුළුවන් බලන්න මේ ප්‍රශ්නය දෙස කඳු මුදුන දෙස බැලුව විට තැතිගැන්මක් ඇතිවන්නේ ඇයි ඔබ තුලත් තැතිගැන්මක් ඇති වුණා ඡේදයේ ඇයි තැතිගැන්මක් ඇතිවන්නේ යන්න පිළිබඳ ඔබට අවබෝධ වූයේ කුමක්ද මෙන්න ඡේදයේ තිබුණු මෙන්න මේ කොටස හොඳින් කියවන්න මේ තුලින් ඔබට පුළුවන් තැතිගැන්මක් ඇතිවන්නේ ඇයි යන්නට පිළිතුරක් සපයා ගන්න ඔබ හොඳින් හිතන්න ඔබට ලැබුණ පිළිතුර මේද කියලා බලන්න මේ අවසානයේ කියනවා වැරදිලාවත් බැලුවේ නම් අපතුල ඇති ඌයේ රාසිය දුටුවාහා සමාන තැතිගැන්මකි මේ ඡේදයේ මුලින් කියන සියලු විස්තරත් එක්ක කඳු මුදුන දෙස ඕන් බලන්නේම නැහැ වැරදිලාවත් බැලුවොත් රාසියක් නැති වුණත් රාසිය දුටුවාහා සමාන තැතිගැන්මක් ඇති වෙනවා එහෙමනම් ඇයි තැතිගැන්මක් ඇතිවන්නේ රාසිය දුටුවා හා සමාන හැඟීමක් ඇතිවන බැවින් ඔන්න දුවලා පුතාලට මෙන්න මේ විදිහේ ප්‍රශ්න අහන්නට පුළුවන් ඡේදයක් ඔබ නිවැරදිව අවබෝධ කරගත්තාද යන්න බලන්න මේ අවබෝධය තවදුරටත් තහවුරු කරන්න අපි තව එක ඡේදයක් දුවලා පුතාලට දෙනවා අපි කිව්වා ඡේදයක් කියවනකොට චිත්ත රූප මවා ගන්න සිතින් මේ වචන වලින් කියන පරිසරයේ ඔබේ සිතේ මවා ගන්න මුලින්ම දුවලා පුතාලට අපි ලබා දෙන්නේ ඒ අවස්ථාව මේ හොඳින් නරඹන්න මේට හොඳින් සවන් දෙන්න අප ගෙනා කෑම ඉවරවන්නට ලං වූයෙන් අපි පසුදා ඔරුව බාගෙන එගොඩට යාත්‍රා කළෙමු අප විසින් වේලන ලද අඹ වලින්ද එකතු කරන ලද කජු ඇට වලින්ද කොටස බැගින් අපි පොඩි ගමරාලට දුන්නෙමු ඔහු ගත්තේ වියලි අඹ ටිකක් පමණි අනෙක් අඹත් කජුත් කඩපලට ගෙන ගොස් විකුණා හාල් හා මිරිස් ලුණු ආදිය ගත්තෙමු මා තන්ගුස් දෙපටක්ද අස්වකෙඳි ටිකක් හා බිලී කටුද මිලට ගත්තේ මාළු බානු පිණිසය අපි පොඩි ගමරාලගේ ගෙදරින් දවල් බත්කා සවස් වරුවේ යලිත් මඩොල් දූව බලා යාත්‍රා කළෙමු හොඳයි
දැන් දුවලා පුතාලා සවන් දුන්න මේ ඡේදයේ ආශ්‍රයෙන් දුවලා පුතාලාගේ අවබෝධය බලන්න අපි ප්‍රශ්න කිහිපයක් ලබා දෙනවා මේ වන විට ඡේදයක් කියවන ආකාරය අවබෝධයෙන් කොහොමද කියවන්නේ යන්න පිළිබඳව මන අවබෝධයක් ඔබට තිබෙන නිසා අපි දුවලා පුතාලාට ඉතා ඉක්මනින් ප්‍රශ්න කිහිපයක් ලබා දෙනවා ඔබ ඉතා ඉක්මනින් මේ සඳහා ප්‍රතිචාර දක්වන්න ඔබ නිවරදිව පිළිතුර දන්නවා නම් අපට කියන්න අතෝසවලා පිළිතුර දන්න බව අපි නිවරදිව පිළිතුර ලබා දෙන්නේ කවුරුන්ද කියා බලමු අපි දුවලා පුතාලාට දුන්නේ මෙන්න මෙහෙම ඡේදයක් බලන්න මේ ඡේදයේ අවබෝධයෙන් මනින්න අපි දුවලා පුතාලාට දෙන පළමු ප්‍රශ්නේ තමයි මේ හොඳින් බලන්න ඔරුව බාගෙන එගොඩට යාත්‍රා කළේයයි ඔරුව බාගෙන එගොඩට යාත්‍රා කළේයයි මේ සඳහා ඔබට අවශ්‍ය කරන පිළිතුර ලබා ගන්න ගැළපෙන ඡේද කොටසත් අපි දීලා තියෙනවා මේ ඡේද කොටසින් තමයි ඔබට මේ සඳහා අවශ්‍ය කරන පිළිතුර ලබා ගන්නට ඕන මේ බලන්න ඡේදයේ ඇසුරින්ම පිළිතුරු ලියනකොට අපට මෙන්න මේ විදියට ඡේදයෙන් ඊට අදාළ කොටස් ටික වෙන් කර ගන්න පුළුවන් දුලා පුතලා හොඳින් බලන්න පිළිතුර අපි කොහොමද ගලපා ගන්නේ කියලා ඔරුව බාගෙන එගොඩට යාත්‍රා කළේ ඇයි ගෙනා කෑම ඉවරවන්නට ලං වූයෙන් ඡේදයේ ඇසුරින්මයි අපි ඊට ගැළපෙන පිළිතුර තෝරා ගත්තේ අපි තවත් අවස්ථාවකට යමු ප්‍රශ්නයත් ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න ඕන ඡේද කොටසත් දුලා පුතලාට තිබෙන නිසා ඉතා පහසුවෙන් පිළිතුරු තෝරා ගන්නට පුළුවන් අපි දෙන ප්‍රශ්නය පොඩි ගමරාලට දුන්නේ මොනවාද බලන්න පුතේ ඉහළ ඡේද කොටසේ තිබෙනවා ඊට ගැළපෙන පිළිතුර මොනවද පොඩි ගමරාලට දුන්නේ ඡේදයේ මෙන්න මේ විදියටයි ඒ සඳහන් වෙන්නේ මේ බලන්න ඡේදයේ තිබුණු විදියට අපි දුලා පුතලාට ඒව අරන් පෙන්නුවා ඔබ පිළිතුරු ලියන විට මෙන්න මේ විදියට නිවැරදිව පද බෙදා එම පිළිතුර ලියන්නට ඕන පොඩි ගමරාලට දුන්නේ මොනවද වේලන ලද අඹ වලින්ද එකතු කරන ලද කජු ඇට වලින්ද කොටස බැගින් ඡේදයේ ඇසුරින්මයි අපි මේ පිළිතුරු සොයාගන්නේ අපි තව එක අවස්ථාවකට යමු ඔවුන් දවල් බත් කෑවේ කොහෙන්ද බලන්න ඉහත ඡේදයේ සඳහන් වෙනවා දවල් බත් කෑවේ කොහෙන්ද ඡේදයෙන් අපි මෙන්න මේ විදියට එම කොටස විතරක් උපුටා ගන්නවා පොඩි ගමරාලගේ ගෙදරින් පොඩි ගමරාලගේ ගෙදරින් ගමරාලගේ ගෙදරින් යනුවෙන් අපි බාගට පිළිතුර ලියන්නේ නැහැ පොඩි ගමරාලගේ ගෙදරින් කියා අංග සම්පූර්ණ පිළිතුරක් ලියන්නට ඕන දැන් දුවලා පුතාලා ඉතා හොඳින් පිළිතුරු ලියනවා අපි තව එක අවස්ථාවකට යමු ඔබේ අවබෝධය බලන්න මේ බලන්න ප්‍රශ්නය ලබා දී තිබෙනවා ඒ ප්‍රශ්නයට ගැළපෙන පිළිතුර අපි තෝරා ගන්න ඕන ඉහළ තියෙන ඡේද කොටසින් මඩල් දුව බලා යාත්‍රා කළේ දවසේ කුමන වේලාවකදීද අපි දන්නවා උදෑසන දහවල් සැන්දෑව රාත්‍රිය මේ විදිහට දවසේ කාල වෙන් කරනවා මඩල් දුව බලා යාත්‍රා කළේ දවසේ කුමන වේලාවකදීද මෙන්න පිළිතුර සවස් වරුවේ මෙන්න මේ විදිහට ඡේදයේ ඇසුරින් අපි නිවැරදිව පිළිතුරු වෙන් කරගන්නවා ඉතින් දුලා පුතලාට දැන් හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කොහොමද ඡේදයක් නිවැරදිව කියවන්නේ ඇයි අපි ඡේද කියවීමේ පුහුණුව ලබන්නේ අපි කිව්වා එදිනදා ජීවිතයට අත්‍යවශ්‍යයි තොරතුරු ලබා ගන්න නිවැරදි තොරතුරු ලබා ගන්න තොරතුරු මඟ හරින්න ඇතුව අවශ්‍ය සියලු දේ ලබා ගන්න මෙන්න මෙවැනි අවශ්‍යතා සඳහා ඡේදයක් නිවැරදිව කියවීම අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් අද දවසේ පහසේනේ දුවලා පුතාලා මීට පෙර ඉගෙනගත්ත මේ විෂය කරුණුම පුනරීක්ෂණ අභ්‍යාසයක් හැටියට පුනරීක්ෂණ ක්‍රියාකාරකමක් හැටියට හරි අපූර්වවට බොහොම විනෝදයෙන් අද දවසේ සිද්ධ කළා ඉතින් දුවලා පුතාලාට අපි නැවතත් මතක් කරන්නේ ඔබත් ඡේදයක් කියවන විට සෑම වචනයක් කෙරෙහිම සෑම අකුරක් කෙරෙහිම සෑම විරාම ලක්ෂණයක් කෙරෙහිම අවධානය යොමු කරමින් කියවන්න. ඡේදයේ තියෙන සිදුවීම් චිත්‍රූප මවා ගනිමින් කියවා ගන්න. ඒ තුළින් ඔබට ඡේදයක් නිවැරදිව කියවා අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙන්නට කියලා ගුරු ගෙදරින් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙවැනි තවත් හරි අපූර්ව ක්‍රියාකාරකමකින් දුලා පුතාලා හමුවට අපි එනවා. එතෙක් දුලා පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්.